සුබ දවසක් DP Education IT Campus YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔගොල්ලෝ හැමෝටම. ඉතින් අපි මෙච්චර කාලයක් Figma ගැන ගොඩාක් දේවල් කතා කරා. Figma කොහොමද use කරන්නේ? Figma ඇයි අපිට වැදගත් වෙන්නේ? Figma වලින් UI card design කරන්නේ කොහොමද? ඊට පස්සේ Figma වලින් prototyping කරන්නේ කොහොමද? මේ වගේ ගොඩක් දේවල් ගැන අපි මෙතෙක් වෙනකන් කතා කරගෙන ආවා. ඉතින් මේ අපේ අන්තිම වීඩියෝ එක විදිහට මම ඕගලන්ට අද කියලා දෙන්න යන්නේ ඩිසයිනර් කෙනෙක් විදිහට ඔයාට වැදගත් වෙන්න පුළුවන් ඇඩිෂනල් ටිප්ස් කීපයක් ගැන. ඉතින් ඇත්තටම Figma කියලා කියන්නේ ඩිසයිනින් ටූල් එකක් විතරයි. ඔයාගේ ඩිසයිනින් ස්කිල් එක ඔයාම හදාගන්න ඕනේ ඔයාට ඩිසයිනර් කෙනෙක් විදිහට ඉස්සරහට යන්න අවශ්‍ය නම්. ඉතින් ඒ වෙනුවෙන් වැදගත් වෙන්න පුළුවන් ටිප්ස් කීපයක් තමයි මම මේ කියලා දෙන්න යන්නේ. පළවෙනිම එක තමයි ඔයා දිනපතාම ප්‍රැක්ටිස් කරන්න ඕනේ මේ ඩිසයිනින් කියන එක. ඉතින් ඔයාට ඒකට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඉස්සෙල්ලාම ඔයා චූටි චූටි ප්‍රොජෙක්ට්ස් පටන් ගන්න. ඒ කියන්නේ සමහර වෙලාවට හීරෝ සෙක්ෂන් එකක් විතරක් වෙන්න පුළුවන්. නැත්නම් මොබයිල් ඩිසයින් එකක නිකම් පළවෙනි ලොගින් ස්ක්‍රීන් එක විතරයි වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ චූටි චූටි ප්‍රොජෙක්ට්ස් ඔයා ස්ටාර්ට් එකක් විදිහට කරගෙන යන්න. ඉතින් මේ වගේ වෙලාවට ඔයාට පුළුවන් ඔයාට කිසිම අයිඩියා එකක් ඔළුවට එන්නේ නැත්නම් ඔයාට ඉස්සෙල්ලාම මෙහෙම වැඩක් කරන්න පුළුවන්. ඔයා දන්නව ඇති Behance කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. මේකේ URL එක වෙන්නේ behance.net කියලා. මේකට ගියහම ඔයාට බලාගන්න පුළුවන් ලෝකයේ එක එක තැන්වල ඉන්න ඩිසයිනර්ස්ලා කරපු ඩිසයින්ස්. මෙතනින් මට පුළුවන් ෆිල්ටර්ස් වලින් මට අවශ්‍ය විදිහේ ඩිසයින්ස් තෝරගන්න. මෙතන එක එක විදිහේ රිසෝර්සස් තියෙනවා. මෙතනින් ඔයාට තියෙන්නේ ෆිල්ටර් කරලා ඔයා කැමති විදිහේ ඩිසයින්ස් තෝරගන්න. මෙතන මට පුළුවන් සර්ච් කරන්න මෙන්න මේ විදිහට. portfolio website web design කියලා. ඉතින් මේ විදිහට සර්ච් කරාම මෙන්න මෙහෙම එක එක විදිහේ සර්ච් රිසල්ට් එනවා. ඉතින් මේ තියෙන්නේ ලෝක එක එක තැන්වල ඉන්න ඩිසයිනර්ස්ලා කරපු ඩිසයින්ස්. ඉතින් මේවා බලාගෙන ඔයාට පුළුවන් මේවම ඩිසයින් කරන්න. ඒ කියන්නේ ඔයා මේ ඉගෙන ගන්න කාලෙනේ. ඉතින් ඔයාට පුළුවන් මේ Behance website එකට ගිහිල්ලා ඔයා කැමති ඩිසයින් එකක් තෝරගෙන ඒක බලාගෙන Figma වලින් මේක ඩිසයින් කරන්න. එතකොට ඔයාට මේවට යූස් කරන්න පුළුවන් components මොනවාද කියන එක ගැන හොඳ අයිඩියා එකක් හොඳ අවබෝධයක් ඔළුවට යනවා. දැන් උදාහරණයක් විදිහට මේ button එක ගත්තොත් මේ button එක මේ design එකේ තව තැන්වල use වෙලා නම් ඔයා පුරුදු වෙනවා components create කරලා instances use කරන්න. ඉතින් අන්න ඒ වගේ ඔයා මේවා බලාගෙන ඒවා design කරත් ඔයාගේ design skill එක චුට්ටක් හරි develop වෙනවා. අනිත් වෙබ්සයිට් එක තමයි මේ dribble කියන්නේ. dribble.com. dribble කියද්දී එතන b අකුරු තුනක් එනවා dribble.com. මේ වෙබ්සයිට් එකට ගියහම මෙතනිනුත් ඔයාට මේ design inspirations ගන්න පුළුවන්. ඉතින් මෙතනිනුත් අතන වගේම search කරලා ඔයාට ඔයා කැමති විදිහේ designs හොයාගන්න පුළුවන්. මේ විදිහට මම මේ landing page කියන option එක දුන්නොත් මෙන්න මේ විදිහට pages එනවා. ඒ කියන්නේ මේ විදිහ designs ඔයාට බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයා කැමති design එකක් තෝරගෙන මේ විදිහට මේ design එක මේ විදිහටම create කරන්න ඔයා try කරන්න. ටික කාලයක් යද්දී ඔයාට Figma වල තියෙන elements ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් ඒක පළවෙනි step එක විදිහට ඔයා පටන් ගන්න. ඊට පස්සේ මේ විදිහට ටික කාලයක් ඔයා ඩිසයින් කරද්දී ඔයාට පුළුවන් මේවා බලලා මේකම නැතුව මීට වඩා චුට්ටක් වෙනස් විදිහට ඩිසයින් කරන්න. අපි හිතමු උදාහරණයක් විදිහට මේ ඩිසයින් එක කියලා. මේකේ ඔයාට පුළුවන් මේ හීරෝ සෙක්ෂන් එක තියෙන විදිහ චේන්ජ් කරන්න. ඔයාට පුළුවන් ස්ලයිඩ් එකක් මෙතෙන්ට දාන්න. ඒ වගේ ඔයාට හිතන විදිහට මේ ඩ්‍රිබල්, බිහන්ස් මේ වගේ වෙබ්සයිට්ස් වල තියෙන designs change කරලා ඔයා design කරන්න. සම්පූර්ණයෙන්ම අලුත් එකක් පටන් ගන්නවට වඩා දෙවෙනි step එක විදිහට මේක කරන එක හොඳයි කියලා මම හිතනවා.
ඉතින් අන්න ඒ නිසා ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකක්ද? ඔයා ඉස්සෙල්ලාම ඩිසයින් එකක් ඒ විදිහටම බලාගෙන ඩිසයින් කරනවා. ඊට පස්සේ ඔයා ඩිසයින් එකක් බලාගෙන ඒකේ තියෙන සමහර sections change කර කර ඩිසයින් කරනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ කිසිම දෙයක් බලන්නේ නැතුව ඔයාට හිතන විදිහට ඩිසයින් කරන්න. හැබැයි මතක තියාගන්න ඒ ඩිසයින් කරද්දී ඔයා ඩිසයින් principles ඔළුවේ තියාගෙන වැඩ කරන්න. ඉතින් එතකොට තමයි හොඳ ඩිසයින් එකක් ඔයාට එළියට දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් දැනට තියෙන websites මොනවා හරි බලලා ඒ websites redesign කරන්න. මෙන්න මේ විදිහේ website එකකට යමු. මේ website එකකට ගියහම ඔයාට මේ දැනට තියෙන structure එක නැතුව ඔයාට හිතන විදිහකට මේක design කරන්න පුළුවන්. අන්න එහෙම කරන එක තමයි redesign කරනවා කියලා කියන්නේ. ඉතින් ඒ විදිහට දැනට තියෙන websites මොනවා හරි බලලා ඔයාට හිතන විදිහට ඔයාට හොඳයි කියලා හිතන විදිහට ඔයාට පුළුවන් මේක Figma වලින් redesign කරන්න. ඉතින් ඒක තවත් ස්ටෙප් එකක්. ඉතින් මේ දේවල් කාලයක් තිස්සේ ඔයා කරගෙන යද්දී ඔයාට designing ideas ඔළුවට එන්න පටන් ගන්නවා. එහෙම වුණාම ඔයාට පුළුවන් වෙනවා ඔයාගෙම කියලා designs කොහෙවත් copy කරලා ගත්ත ඒව නැතුව ඔයාටම හිතිලා ඔයාගෙම ideas වලින් create කරපු designs එළියට දෙන්න. ඉතින් ඔය විදිහට දිනපතා practice කරලා ඔයාට පුළුවන් ඔයාගේ designing skill එක හදාගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් Figma communities වලට join වෙන්න. ඒ කියන්නේ ඔයාට පුළුවන් මෙන්න මේ Figma dashboard එකේ පෙන්නන explore community කියන button එක click කරලා Figma community එකට යන්න. මෙතනට ගියහම ඔයාට inspirations, design systems, visual assets, development මේ එක එක categories වලට අදාළ දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතන inspiration කියන tab එකට ගියෝතින් මෙන්න මේ විදිහට ලෝකේ හැමතැනම ඉන්න designers ලා upload කරපු designs පෙන්වන්න පටන් ගන්නවා. ඉතින් ඔයාට මෙතනින් ඔයා කැමති විදිහේ design එකක් බලා ගන්න පුළුවන්. නැත්නම් ඔයා කරන design එකට inspiration එකක් ගන්න පුළුවන්. Inspiration එකක් ගන්නවා කියලා මම කියන්නේ මේක බලාගෙන මේ design එකෙන් එක section එකයි මේ design එකෙන් තව section එකයි එහෙම copy කරගන්න එක නෙමෙයි. Inspiration එකක් ගන්නවා කියලා කියන්නේ ඔයා මේ design study කරලා මේකේ එන්න ඕනේ flow එක කොයි වගේද කියලා decide කරන එක. ඔයා හිතන්න ඔයාට portfolio website එකක් design කරන්න ඕනේ කියලා. එතකොට ඔයාට පුළුවන් portfolio websites වලට අදාළ designs කීපයක් open කරගන්න. ඊට පස්සේ ඔයාට බලන්න පුළුවන් මේ හැම design එකේම වැඩිපුරම home page එකේ display කරලා තියෙන sections මොනවද? අනිවාර්යයෙන්ම about us section එකක් තියෙනවා. ඊට පස්සේ අනිත් එක ගොඩක් තියෙන්නේ one pageද නැත්නම් multi page websitesද? ඊට පස්සේ සාමාන්‍යයෙන් contact details වැඩිපුරම display කරලා තියෙන header එකේද නැත්නම් page එක මැදද footer එකේද? ඔය වගේ දේවල් study කරලා ඔයාගෙම layout එකක් structure එකක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඔයා කැමති විදිහට design කරගෙන යන එක. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයා දන්නේ නැති දෙයක් මොනවා හරි තියෙනවා නම් මේ Figma community එකෙන් ඒ දේවල් දැනගන්න. ඉතින් මේ දකුණු පැත්තේ යට කෙළවරේ තියෙන question mark icon එක click කරාම ඔයාට මෙන්න මේ විදිහේ menu එකක් බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා help center කියලා option එකක්. support forum, youtube videos, release notes, legal summary. ඊට පස්සේ ask the community, contact support මේ වගේ options ගොඩාක් දීලා තියෙනවා Figma එකෙන් අලුතෙන් එන අයට designing ඉගෙන ගන්න පුළුවන් වෙන විදිහ. ඉතින් ඔයාට Figma සම්බන්ධව තියෙන ගැටලු ඔයාට මේ community එකෙන් අහලා දැනගන්න පුළුවන්. ඔයාට තියෙන forum එකට ගිහිල්ලා account එකක් create කරලා ඔයාගේ ගැටලුව මෙතන submit කරන්න. ඉතින් එතකොට ඔයාට පේනවා ඇති මෙන්න මේ විදිහට එක එක users ලා ඒ ගැන idea එකක් තියෙන users ලා මේවට reply දෙනවා. ඉතින් එතකොට ඔයාට පුළුවන් දන්නේ නැති දේවල් ඉගෙන ගන්න.
ඉතින් ඔයාට ඒක කරන්න ප්‍රශ්නයක් අහන්න ඕනේ නැහැ. දැනට ගොඩක් අය අහලා තියෙන ප්‍රශ්නවලට දීලා තියෙන answers ඔයාට බලන්න පුළුවන්. එහෙම ඔයාට පුළුවන් ඔයාගේ knowledge එක වැඩි කරගන්න. ඊට පස්සේ ඉතින් ඒ වගේ ඔයාට තවත් option එකක් තියෙනවා ඔයාට තියෙන ගැටලු විසඳ ගන්න. Figma සම්බන්ධ ගැටලු. මෙතන contact support කියලා එකක් තියෙනවා. මේක click කරාම මෙන්න මේ help කියලා chatbot කෙනෙක් එනවා. ඉතින් ඔයා මෙතන එක ඔයාගේ ගැටලුව සඳහන් කරාම ඔයාට Figma එකේ agent කෙනෙක්ගෙන් ඔයාගේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් විදිහේ response එකක් එනවා. ඉතින් මේ විදිහටත් ඔයාට පුළුවන් ඔයාගේ Figma knowledge එක වැඩි දියුණු කරගන්න. අනිත් එක තමයි ඔයාට පුළුවන් social media groups වලට එකතු වෙලා ලේසියෙන්ම ඔයාගේ designing knowledge එක ඒ වගේම Figma සම්බන්ධ knowledge එක වැඩි දියුණු කරගන්න. ඉතින් සාමාන්‍යයෙන් social media accounts තියෙනවා ගොඩාක් වැදගත් වෙන විදිහ designing tips කියලා දෙන. සාමාන්‍යයෙන් වැඩිපුරම අපිට බලා ගන්න පුළුවන් Instagram එකේ. Instagram accounts තියෙනවා ගොඩාක් වැදගත් වෙන විදිහ designing tips ඒගොල්ලෝ කියලා දෙනවා. අනිත් එක තමයි Figma official Instagram account එක. එතකොට අලුත් features මොනා හරි එනවා නම් ඒගොල්ලෝ ඒකේ upload කරනවා. සාමාන්‍යයෙන් පරණ features හරි චූටි සාමාන්‍යයෙන් දැනට තියෙන features හරි ඒගොල්ලෝ explain කරලා ඒකේ post කරනවා. ඉතින් ඒ වගේ accounts follow කරලා ඕගලන්ට ඕගලන්ගේ knowledge එක හදා ගන්න පුළුවන් වෙනවා. අනිත් එක තමයි ඔයා up to date ඉන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් Figma කියලා කියන්නේ නිතරම update වෙන tool එකක්. දැන් දවස් කීපයකට කලින් ඒගොල්ලන්ගේ අලුත්ම feature එක multi edit කියන option එක ඒගොල්ලෝ හඳුන්වලා දුන්නා. ඉතින් අන්න ඒ වගේ නිතරම update වෙනවා මේ Figma කියන tool එක. ඉතින් ඔයාට සිද්ධ වෙනවා ඔයා designer කෙනෙක් විදිහට ඉස්සරහට යන බලාපොරොත්තු වෙනවා නම් අන්න ඒ දේවල් ගැන up to date ඉන්න. එතකොට මේ multi edit කියන option එක ඇත්තටම අපිට පාවිච්චි කරන්න පුළුවන් components වලදී අපි කරන දේම කරන්න. ඒ කියන්නේ components create කරන්නේ නැතුව අපිට පුළුවන් මේ multi edit කියන option එක පාවිච්චි කරගෙන elements කීපයක styling එකපාර change කරන්න. ඉතින් ඕගොල්ලෝ මේ ගැන වැඩිදුරටත් හොයලා බලන්න Figma YouTube channel එකක් තියෙනවා. ඒගොල්ලන්ගේ official Instagram account එක තියෙනවා. මේ දේවල් වලින් ඔයාට පුළුවන් අන්න ඒ වගේ update වෙන දේවල් ගැන knowledge එක ලබා ගන්න. අනිත් එක තමයි Figma වල තියෙන plugins. නිතරම Figma වල අලුත් plugins create වෙනවා. ඒ කියන්නේ කවුරු හරි users ලා අලුත් දේවල් පාවිච්චි කරගෙන අලුත් technologies පාවිච්චි කරගෙන අලුත් plugins create කරනවා. ඉතින් ඒ වගේ අලුතෙන් develop වෙන plugins කොහොමද use කරන්නේ? ඒවා අපේ වැඩ ලේසි කරගන්න කොච්චර දුරට පාවිච්චි කරගන්න පුළුවන්ද වගේ දේවල් අපි දැනගෙන ඉන්න ඕනේ. ඉතින් එහෙම වුණොත් තමයි අපිට UI designing එක ගොඩක් ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ඊළඟ එක තමයි අපි graphic designing tools ගැනත් පොඩි හරි knowledge එකක් තියෙනවා නම් ඒක ගොඩක් වටිනවා අපිට UI designing වලදී. ඉතින් සාමාන්‍යයෙන් image එකක් edit කරගන්න, effect එකක් create කරගන්න ඒ වගේ දේවල් Figma වලින් අපිට කරන්න පුළුවන්. හැබැයි ඒක ගොඩක් advanced විදිහට අපිට කරගන්න පුළුවන් වෙනවා. Adobe Illustrator නැත්නම් Adobe Photoshop මේ වගේ tools පාවිච්චි කරගෙන. ඉතින් ඔයාට අන්න ඒ වගේ tools ගැනත් idea එකක් තියෙනවා නම් ඒක ගොඩක් ඔයාට වැදගත් වෙවි. ඉතින් ඔයා UI designing field එකේ ඉස්සරහට යන බලාපොරොත්තු වෙනවා නම් හැමදේම ගැනම update වෙලා ඉන්න එක ගොඩාක් වැදගත්. මොකද අපි update වෙන්නේ නැත්නම් අපි හැමදාම එකම තැන. එතකොට කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් අපිට වඩා නිතරම දේවල් ගැන හොයලා බලලා තමන්ගේ knowledge එක update කරගන්න අය අන්න ඒ වගේ අයට අපිව replace කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයා කරන දේ ආසාවෙන් කරන්න designing ඔයා ආසාවෙන් කරනවා නම් ඔයාට designing skill එක ලේසියෙන්ම හදාගන්න පුළුවන් වෙනවා. ඉතින් අපේ Figma series එක මේ video එකෙන් ඉවර වෙනවා. මෙච්චර කාලයක් අපේ series එකත් එක්ක රැඳිලා ඉඳපු ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.